bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝවන් ජාත්‍යන්තර කාන්තා දිනයයි. News First තුන්වෙනි මැදිරිය සිට රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබට කෙලින්නට අප දෙදෙර අසෝදානම්. මම කුෂානි පාරිස්. මම රයිනි වැරියන් ෆ්‍රැන්සිස්කා. අද ප්‍රථමයෙන් අවධානය යොමුවත් සිරස්තල වෙත. අති විශේෂ වරප්‍රසාද ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැන බන්දුල හෙලි කරයි. මෙතම් ෆෙටමින් නැමති මද්‍රව්‍ය පෙති 2000කට අධික තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු බහරේට. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වොක්ස්වැගන් නොවේ නලින් බණ්ඩාර කියයි. විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින විදුලි බල මණ්ඩලය. ජලාශවල ජලය අපතේ යවනවාද? ගල් අඟුරු දොම්රිය යලිත් කරලියට. දැනවධානය දේශීය පුවත් වෙතයි. මෙතම් පිටමින් නැමැති මත්ද්‍රව්‍ය පෙති 2000කට අධික තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු බහරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 90ක් පමණ වන බවයි. මෙම පාර්සලය ගැනීමට පුද්ගලයෙකු පැමිණෙති අතර ඔහු පාර්සලය විවෘත කරන අවස්ථාවේදී පලා ගොස් තිබෙනවා. එම පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ජයරත්න මහතා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. විපක්ෂ නායක මාධ්‍ය ඒකකය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රීවරයෙක්ට අනිත් මන්ත්‍රීවරු 224 දෙනෙකුට නැති සුවිශේෂ වරප්‍රසාද හා වරදාන ප්‍රමාණයක් ලබා දෙනවා. එහිදී මන්ත්‍රීවරයාට විපක්ෂ නායක නිල නිවසක් අක්කරේක මාර්ග භූමිභාගය තුළ ඒ බංගලාව බලා ගැනීම සඳහා පස් දිනෙකින් යුත් සේවක පිරිසකුත් එහි සියලු අලුත් වැඩිය හා නඩත්තු වියදුණු මෝටර් වාහන දෙකකුත් ඒ සඳහා මසකට ලීටර් 600ක ඉන්ධන දීමනාවකුත් මහජනයාගේ බදු මුදලින් රාජ්‍ය අයවැයෙන් ගෙවනවා. සම්බන්ධ මන්ත්‍රීතුමාට මෙවැනි වරප්‍රසාද වරදාන දෙනකොට රටට සාමය ගෙනාපු රණවිරුවන් වැඩි දෙනෙක් ඔවුන්ගේ පුද්ගලික දේපළ වලින් වන්දි ගෙවන්නටත් තීරණය වෙමින් පවතින යුගයක තමයි සම්බන්ධන් මහතාට මේ වරප්‍රසාදය දෙන්නේ. සම්බන්ධන් මන්ත්‍රීතුමාට පමණක් මෙසේ වරප්‍රසාද වරදාන ලබා දීම තමයි ගැටලුව වෙන්නේ. සම්බන්ධන් මහතාට පමණක් මෙවැනි වරදාන වරප්‍රසාද දීම සාධාරණීකරණය කරන්න බෑ. මේක සංහිඳියාව ඇති කිරීම සඳහා කරන වරදානයක් නෙමෙයි, වරප්‍රසාදයක් නෙමෙයි. අවශ්‍යම එක්සත් ජාතික පක්ෂයට බෞතරය නැති නිසා, මේ අයවැලේකන සම්මත කරන්න බැරි නිසා, ආණ්ඩුව පවත්වාගෙන යන්න බැරි නිසා ඒ සඳහා දෙන කප්පමක් විදියට තමයි මේ වරප්‍රසාද දෙන්නේ කියන එක තමයි අපේ අදහස. ජාත්‍යන්තර කාන්තා දිනයේ නිමිත්තෙන් ප්‍රවීණ ගේයපද රචකවියන් වන දෑද අල්විස්, කුසුම් පිරිස් සහ යමුනා මාලිනී පෙරේරා යන මහත්මින් ඇගේමී උළෙලක් අද පසුරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. දෑද අල්විස්, කුසුම් පිරිස් සහ යමුනා මාලිනී පෙරේරා යන මහත්මින් ලංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ගීපද රචකවියන් ලෙස දැක්වූ දායකත්වයට මෙහිදී උපහාර පිදුණා. එක්සත් ජාතික පක්ෂය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපි තව නොබෝ දිනකින් හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති දෙකක් වැඩ ආරම්භ කරනවා. ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 5ක එකක් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් එනවා. ඩොලර් බිලියන 75ක පමණ ආයෝජනයක්. අනිත් එක තෙල් පිරිපහදුවක් එනවා. තොර හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටපොළ, කොළඹ වරාය, කටුනායක ගුවන්තොටපොළ, තිරිකුණාමල වරාය සහ එය ආශ්‍රිත ගුවන්තොටපොළක් යටතේ රටටම විහිදෙන සංවර්ධනයක් තමයි අපේ සැලැස්ම දින. තව මාස කිහිපයකින් තිරිකුණාමලේ ඩොලර් බිලියන 1ක අපනයනයේ ඉලක්ක කරගත් වාහන කර්මන් ශාලාවක් අපි වැඩ ආරම්භ කරනවා. යාපනයේ පලාලි ගුවන්තොටපොළ ජාත්‍යන්තර ගුවන්තොටපොළ බවට පත් කරමින් යනවා. ඒතර යාපනයේ අපි IT පාක් එකක් ඉන්දියාවත් එක්ක එකතු වෙලා IT පාක් එකක් විදිහට අපේ යාපනයේ පැත්තේ දරුවන්ට රැකියාව විරහිත භාවයේ තියෙනවා. ඒ පැත්තට ඒ සංවර්ධනය යනවා. අපි කවදාවත් නායකයා ඉන්නේ කොහෙද එතන ඉලක්ක කරගත්තු සංවර්ධනයක් කරන්නේ නැහැ. ප්‍රමාදයක් තියෙනවා. එතන මුලින් ක්‍රියාත්මක වෙනවා ට්‍රේනින් සෙන්ටර් එකක්. ඒ ගොඩනැගිලි දැන් ඉදිවිලා අවසානයි. ඒගොල්ලෝ ඉල්ලීමක් කළ දෙනවා තව අක්කර 5ක්
වැඩිපුර ලබා දෙන්න කියලා. ඒ ඉදිකිරීම නතර වෙලා නැහැ. ඉදිකිරීම කඩිනමින් සිදුවෙමින් යනවා. ෆොක්සගන් එකක් නැහැ. ඒතර මුලින් ඒ ෆොක්සගන් කතන්දරයක් කිව්වා. නමුත් ෆොක්සගන් කර්මාන්ත ශාලාවක් නෙමෙයි එතෙන් දෙන්නේ. කාර් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් එන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් එක පිළිබඳව නම් අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපිට ෆොක්සගන් ඕන කියලා කියන්නේ නැහැ. කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන්. කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළ කරුණු මෙන්ම දැනට පවතින ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සුවසැරිය ගිලන් රත නවයක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. මේ යකඩවලට සිමෙන්තිවලට භෞතික සම්පත්වලට විතරක් සංවර්ධනය සීමා කරන වැඩසටහනක් අපි හිටියේ නැහැ. සමාජ යටිතල පහසුකම් වලට ලොකු ආයෝජනයක් කරා. මේ පාරත් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරා. හමුදා සෙබළුන්ගේ වැටුප් වැඩි කරා. විශ්‍රාමිකයන්ගේ දීමනා වැඩි කරා. ඒ වගේම අපි සාමාන්‍ය පුද්ගලයන්ගේ පහසුකම් බලලා වැසිකිලි නැති අයට වැසිකිලි ලබා දෙන ව්‍යාපෘති ආරම්භ කරා. සමාජ සංවර්ධනය ගැන කල්පනා කරලා. අයවැය දෙවන වර කියවීමේ විවාදය තුන්වන දිනේ අදයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාරද සිල්වා අද විවාදය ආරම්භ කළා. අයවැය ලේඛනය මැතිවරණයක් ඉලක්ක කරගනිමින් කරන ලද දෙයක්. ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ උපක්‍රමයන් තුලින්ම මැතිවරණයක් ජයග්‍රහණය කරන්නවත් බෑ. එහෙමනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තරම් සංවර්ධනයේ වැඩ කරපු බයිසිකල් බෙදපු රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද දුන්න වෙන රජයක් නෑ. නමුත් එතුමාගේ රජයත් පරාජයට පත් වුණා. ඒක නිසා ඔය ගම්පෙරළිය මිලියන 300 වගේ නෙවෙයි සමහර වෙලාවට එක ග්‍රාම සේවා කොට්ටාසයකට මිලියන 300 ගානේ බැසිල් රාජපක්ෂ මැතිතුමා දුන්නා. නමුත් එහෙම කරා කියලා මැතිවරණ දිනන්න පුළුවන් කමක් උනේ නැහැ. මම ප්‍රදීමාලියද්ද කොට්ටාසේ වැසිකිලි 30,000ක් දුන්නා. හැබැයි ඡන්ද ගණන් කරනකොට මට ඡන්ද 30,000ක් ඒ පැත්තෙන් ලැබුණේ නැහැ. ඉතින් මේක තමයි තියෙන යථාර්ථය. දැන් බලන්න අපේ රටේ තෙල් තියෙනවා කියලා මන්නාරම ද්‍රෝණියේ. නමුත් මේ පිළිබඳ තිරසාර තත්වයක් තාම ලබාගෙන නැහැ. දෙවෙනි එක තමයි අපේ ෆොස්ෆේට් නිධියක් තියෙනවා. ෆොස්ෆේට් නිධියෙන් අපි ප්‍රයෝජන ගන්නවද? හා මොනවාද කර්මාන්තම තුමා කළා තියෙන ඉල්මනයි පිළිබඳව ඒවා ගැන නෙත යොමු කිරීමක් නැහැ. ඉතින් මේවා තමයි අපිට වැරදිච්ච තැන්. එතුමගේ මොලේ පෑදිලා තියෙන විපක්ෂයට ගිහපු අවස්ථාවේද කියලා මට සැකයක් හිතුණා. එතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනකොට 25ක්ම ආණ්ඩුවේ හිටියේ. ඉතින් ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න තිබ්බා ඒ කාලේ. ඔබතුමා පොස්ට්පේඩ් නිධිය ගැන කතා කරුවා. හැමදාම රජයක් තියෙනකොට ඒකට යෝජනා ගේනවා, විරුද්ධ පක්ෂය විරුද්ධ වෙනවා. මේක තමයි මේ කඹෑදිල්ල නිසා රටක් හැටියට අපිට ආපස්සට යන්න සිද්ධ වුණා. ඒක මම ඔබතුමත් එක්ක එකඟයි. මොනේ මේවර අපිට ලංකා ඉතිහාසයේ වැඩිම වීඅස් වෙන වාර්තාව වෙනවා. මම පිළිගන්නවා ගොවීන්ට ලැබෙන මේ වී කිලෝ එකට දැන් තියෙන මිල සාධාරණ නැහැ. මොකද ඒක වැඩි වෙන්න ඕනේ. වී මිල වැඩි වීම වගේම පාරිභෝගික ජනතාවටත් සාධාරණයක් වෙන්න ඕනේ සාල් මිල. එහෙමනම් මේකට ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. සම්බ කිලෝ එකක් 41කට ගන්නකොට වෙළඳ පොලේ සම්බ හාල් කිලෝ එක මිල රුපියල් 85ට කියලා මිලක් දැන් නියම කරලා තියෙනවා. අපි අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ඒක ගැසට් කරමු. පසුගිය අවුරුදු 5ේදී කෘෂි කර්මාන්තයට ආණ්ඩුවලින් වෙන් කරපු මුදලට වඩා 2018 අවුරුද්ද ඔබතුමාලා ප්‍රායෝගික වශයෙන් කළ තියෙන අඩු මුදල. දැන් මෙතන එකක් කියන ගොවියක් කරන්නේ වෙන එකක්. අධ්‍යාපන අමාත්‍යංශකවරු සභාපතිතුමනි මෙතනින් මුදල් වෙන් කරනවා, ඒවා ක්‍රියාත්මක කරන්න මේ බලන්න. උසස් අධ්‍යාපන අමාත්‍යංශය මිලියන 882ක් කපලා තිබෙනවා. සිසුන් සඳහා ශිෂ්‍යත්ව සහ නයාද නය යෝජනා 61%ක අඩු වීමක්. ඒ කියන්නේ ඔබතුමාට බොරු කරන්න පුළුවන්. ඔබතුමාලා ඒ සඳහා දක්ෂයි. නමුත් ඔබතුමාට කියන්න තියෙන්නේ හැමදාම හැම කෙනාම රවට්ටන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්මයායි කාලට වැඩිය රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තම පහලින් තියෙන්නේ. පරිප්පු කිලෝ එක, සීනි කිලෝ එක, පිටි කිලෝ එක, කිරිපිටි පැකට් එක 2014 තිබ්බට වැඩිය තාම අඩුව තියෙන්නේ. ඩීසල් පෙට්‍රල් මිල සහන මිලට දබලා දෙනවා. ගෑස් ටැංකියක් ඒගොල්ල වික 2500 අපි තාම විකන්නේ 1800. සමහර ඇමතිවරු හිටියා මමත් ඒ ගෙදර ඉන්නවා, මම අයින් කරා ඒවා. වැසිකිලියක් තමන්ගේ නිල නිවාසේ වායු සමීකරණය කරලා. කවුද ඇමතිවරයා කියලා මම කියන්නේ. රට ආහාර වලින් ස්වයං පෝෂණය කළාලු. 6 වෙනි පරාක්‍රම බාහුව දන්නවනම් වහකාල මැරෙනවා. මෙහෙම කියන අය මේ රටේ නායකයෝ වෙනයි කියලා දන්නවනම් ව්‍යාපාරික යාන්ත්‍රණයේ තමුන්නාසලගේ ආණ්ඩුව මෙහෙවනවා. රජතුන් කට්ටියක් පාස්කර් ලිංගම් චරිත රත්තත් වෙලා රණදිත් වික්‍රමසිංහ මහත්තයා මේ අය තමයි ආර්ථිකය මෙහෙවන්නේ. ට්‍රිලියන ඉක්මවා ගිය හොරකම් ප්‍රමාණයක්
රටට ඉතුරු කරපිට තමයි මේ තුන් කට්ටුව එකතුලා කලේ මලික් සමරවික්‍රම එමෙතුමාලත් එක හොර ගනුදෙනු කර බිස්නස් කාර්යින්ට මහපොළ මූල්‍ය අරක මිලියන 1000ක හොරකමක් ඊළඟට ත්‍රිත් ආයතනයේ මිලදී ගැනීමේදී මහපොළ බාරය විනාශ කර දැම්මා ඒ නිසා මේ පාලකයෝ ගැන තඹ සතයක් විශ්වාස කරන්න එපා රචි මාවටතිල් කිලොච්චි දිස්ත්‍රික්කයේ ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ වෙන් කරපු මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිරියට ගෙන යන වැඩසටහන්වල මාර්ග ප්‍රතිසංස්කරණ ගිවිසුමේ සඳහන් වගන්ති වලට යටත් නොවි නියමිත පරිදි නොව ක්‍රියාවලියේ හිමිකරුවන් විසින් ක්‍රියාත්මක කරන බවද ඒ හේතුවෙන් මේ දේශපාලඥයින්ගේ අතපෙවීම පවතින බවද මේ හේතුවෙන් කිසිදු තාක්ෂණික අධීක්ෂණයක් නොමැති බවද මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බවද ජනතාව පවසනවා අර්ජුන් ඇලෝසියස් අපමත නිදහස් වීමෙන් දැන් නැවතත් එහි වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා රහස්‍ය භාවයෙන් එම එතනොල් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම සිදු වෙනවා එවෙනුවෙන් සිංහල කම්කරුවන් 52ක් එවෙනුවෙන් සිංහල කම්කරුවන් 52 දෙනෙක් දෙමළ කරුවන් 35ක් ආරක්ෂකයින් 16 දෙනෙකුත් මේවනකොට වැඩ කරනවා ඉන්දියානු සමාගමක් මිලියන 3250ක් මේවෙනුවෙන් වෙන් කරලා තියෙනවා අර්ජුන ඇලෝෂියස් මිලියන 2170ක් දීලා තියෙනවා එකතු මිලියන 5420යි මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට අකටයුත්තක් සිදුවනවා මිස හොඳක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා මේ ඉදිකිරීම වහා නතර කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. இந்த உயரிய சபையிலே கேட்டுக்கொள்கின்றேன். මහා බැංකුව මංකොල්ල කාපු එක ප්‍රසිද්ධ කාරණයක් මේ පාර්ලිමේන්තුව ඇතුළේදී අගමැතිතුමා කිව්වේ යා මගුල් ගෙදරක් ගිහිල්ලා මගුල් ගෙදර ඉවර කළා නැවතෙනවයි කියලා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. ඔබතුමාලා විරෝධතාවය දක්වනවා වගේම අපි එකතු වෙලා මේ මහා මුදල් කන්දරාව අපිට ලැබුණනම් අපිට එපා. තවුන්නාසල වේදන් කළා රට හදන වැඩේට දායක කරගන්න. අද ගම්බද ජනතාව කොච්චර දුක්බර ජීවිතයක් ගත කරන්නේද බලන්න සිරස ටීවී එකේ ගම්මැද්ද බලන්න. සිරස ටීවී එකේ ගම්මැද්ද කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. පාලමක් නැති නිසා ගවුම තෙමාගෙන කලිසම තෙමාගෙන සපත්තු සෙරෙප්පු ගලවගෙන උදේ ඉස්කෝලේ යන ළමයි දැකලා නැද්ද? ඒ වගේම රුපියල් 5000යි නෝට්ටු අවලංගු කරත් එතකොට පෙනෙයි අවිධිමත් ආර්ථිකයේ කොපමණ සැඟවුණු සල්ලි තියෙනවද කියලා. තවත් යෝජනාවක් කරන්න පුළුවන් පිටරට තැන්පත් කර ඇති මුදල් අධිකරු ජනාධිපතිතුමා කියන මරණ දඬුවම වුණත් දීම සුදුසුයි කියන්න මම කැමතියි. මේ කෙසේ වෙතත් එතුමා මේ මුදල් අමාත්‍යාංශ කරන එක මං හිතන්නේ එක පැත්තකින් බැලුවොත් එහෙම හොඳයි මේ විදේශ අමාත්‍යාංශ කරනවට වඩා. මොකද විදේශ අමාත්‍යාංශයේ කරොත් එහෙම එතුමා ගිහිල්ලා මේ ජිනීවා යෝජනා මාලාව වගේ යෝජනා මාලාවල් වලට අත්සන් කරලා ගියොත් එහෙම ඒකෙන් තියෙන මේ රටට තියෙන හානිය එතුමා මේ ආර්ථිකයට කරන හානියට වඩා දීර්ඝ කාලීනව ඒ රටට බලපානවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒ කරන ආර්ථික හානිය අපිට අවුරුදු දෙකක් තුනක් හරි ගියන් පස්සේ කර අපිට යම් කිසි විදියකට හදා ගන්න පුළුවන්. මේ මොනවා කතා කරත් අපි මේ ගිය අවුරුද්දේ ආයවැයෙන් 108යි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. එතකොට මේ අපි 108ක් නිෂ්පාදනය 108ක් ක්‍රියාත්මක කරලා අපි මේ බජට් ඔෆිස් එකක් අනිවාර්යයෙන්ම අපි ඒ හදන්න ඕනේ නිර්මාණය කරන්න ඕනේ ඒ යෝජනා කරමින් අභිවෘද්ධිக்கு අවශ්‍යමான விடயங்கள் பல காணப்படுகின்றன. கல்வி கல்விக்காக கிட்டத்தட்ட 4.54 வீதம் தான் ஒதுக்கி இருக்கிறார்கள். ஆனால் மொத்த வரவு செலவு திட்டத்தின் நிதியை மொத்தத்தில் 17 வீதமான நிதி දාද වතු කරේ படி ගැන මෙච්චර මේ කෑ ගහනවනේ මේ படி පිළිබඳව මේ සාමූහික ගිවිසුමට ආවේ ආණ්ඩුවක් නෙමෙයි මේක සමහරු ඉතින් හිනා මේ ආණ්ඩුවෙන් කරපු දෙයක් කියලා ඒක ප්‍රමාණවත් නොවන බව අපි පිළිගන්න නිසා තමයි ඒක අපි අයවැය ලේකම්ට දාලා තියෙන්නේ මම වගකීමෙන් කියනවා මේ රටේ කම්කරු අමාත්‍යවරයා හැටියට මේ අයවැය ලේකම්ේ තුන්වෙනි වර කියවලා සම්මත කරගන්නට කලින් ඒ ප්‍රශ්නේ අපි මේ වගකී යුතු රජයක් හැටියට අපි ඒ වෙනුවෙන් ඒ සාධාරණ අපි ඉෂ්ට කරලා දෙනවා පාසල් ළමුන් සඳහා කිරිවීදුරුවක් දෙන එකට තමයි විරුද්ධව ඡන්දය දෙනවයි කියන්නේ. වේදිකාව ඇවුන්ට වේදිකාව ගිනි තියපු සමහර වගේ උත්තරකාරීන්ට ලැජ්ජ නැතුව මේ ආණ්ඩුවෙන් වරාය රැකියා දුන්නා. අපේ අහිංසක මිනිස්සු ගහපු මිනිස්සු හිටියා ගරු මන්ත්‍රීතුමියනි එළිය බලාගෙන සුසුම් හෙළුවා. ඉවසු ඇති ජනරැලි මාලාවේ පළමු ජනරැලිය අද මහනුවරදී පැවැත්ුණා. මොංගල් සමරවීරගේ කොකේන් නෑරලා කිව්වට කමන්නේ. දැන් මේ අයවැයෙන් ඇහලා තියෙනවා සිහින මාලිගාව. එදා තරුණයින්ට රත්තරන් බ්‍රේස්ට් එක දෙනවා කියලා රවට්ටන්න හැදුවට රැවටුනේ නැති බව තාම රනිල් වික්‍රමසිංහට අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. තියෙනවද ස්මාර්ට්ෆෝන් අතේ? බලන්න කොහොමද මේ නුවර බස් ස්ටෑන්ඩ් එකනේ මෙතන. ඔය ෆෝන් එක අරගෙන බලන්නකො වික්‍රමසිංහ කියලා ගහලා
ෆ්‍රී වයිෆයි තියනවාද කියලා. රවුම මෙත කරගෙනවා. ජාතියේ දරුවන්ට මොකද්ද මේ දෙන ආදර්ශය? දරු පැටවුන්ට කියනවා රට ජාතිය වෙනුවෙන් බල යුද්ධ කරලා වීරකම් පාන්න හදන්න එපා. රනිල් වගේ ආණ්ඩුවක් ආවට පස්සේ ඊට පස්සේ ඉන්න වෙන්නේ හිරේ. අද ජාතික ආරක්ෂාව බිල්ලට දීලා එවිතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා දැන් අපේ රට සහලින් ස්වයං පෝෂණය කරාලු නැහැ. හත්වෙනි පරාක්‍රම බාහුගේ යුගය පටන් ගන්න අපි දන්නේ නැහැ. බැලින්නම් ගොයියා හත්වෙනි පරාක්‍රම බාහු වල හොර රහගෙන හරි හරිම ළමෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැන් ඒ විතරක් නෙවෙයි උන්නේ කියනවා වික්ටෝරියා සීක්‍රට් එකේ නුත් දැන් අපි කප් එක ගහලයි කියලා. මුල්ලේරියාල ඉන්න ඕන මිනිහෙක් අගනතිකම් කරනවා අලෙවිය ගහ මන්දිරේ ඉඳගෙන රටට වගතුවක් තියයි දහත් තිලව්වේ 113ක් නැතුව වේලි වේලි ඉන්න රනිල්ට අයව සම්මත කරගන්න බැරුව තතන තතන ඉන්න රනිල්ට ඔළුව කහ කහ ඉන්න තත්ත්වට පත්කලේ වෙන කොහොමවත් නෙවෙයි ඒ 26 වෙනිදා ගත්තු එඩිතර පියවර හඳා. එක පැත්තකින් නිවට වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයාගේ නිවට ක්‍රියාවෙන් පාවා දුන්නු ජාතියේ ඒ ජිනීවා ගිවිසුම අපේ විරෝධාර රණවිඳුවන් අපේ හමුදා නායකයන් ඒ දේශපාලන නායකත්වයට තර්ජනය කරන භයානක අනතුරු රාශියක් නිර්මාණය කළා. රනිල් වික්‍රමසිංහගේ දේශද්‍රෝහී ආණ්ඩුවේ විදේශ අමාත්‍යංශය අද උත්සාහ දරනවා යළිත්වර මේ ගිවිසුම අලුත් අඩියා කරන්න ජිනීවාහිදී. මේ අවුරුදු 4 තුල අහන්න මොකද්ද කරේ? තමන් කරයි කියලා කියන්න තියනවද දෙයක්? ප්‍රයරාජනී අලුත් බාරේ කිලෝමීටර් හදාගන්න බෑ මේ අවුරුදු 4ට. ඉතින් මොනවටද ඇමතිකම්? හැබැයි ඉතින් අපි හිස නමල බලාගෙන හිටියා. ජනාධිපතිවරයා වැරදි මගුලක් කෑවා 26 වෙනිදා. ඒ මගුල දික්කසාද කරා කරලා නැවත මනමාලය අපි ගෙනාවා. රට වෙනුවෙන් ඊයේ සිද්ධිය සිද්ධ කරේ. 3-2 නැති වුණා, වැරදි මගුල කැඩුනා. ඒක නිසා රට විදේශකරණයෙන් බේරුණයි කියලායි අපි විශ්වාස කරන්නේ. දැන් සතුටුද කියලා තමයි අහන්න වෙන්නේ. අභියතාරි ඔබ හරි සතුටුද කියලා අහන්න වෙනවා මේ කරලා තියෙන වැඩ ටිකත් එක්ක. ඔබේ ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk, twitter.com/newsfirstsl, instagram.com/newsfirst.lk, වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. හොට්ලයින් 0111 4 96 96. දැනට බලපැවැත්වෙන වේලි හා උණුසුම් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් අර පිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්නයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින වියලි කාලගුණය හමුවේ ජලවිදුලි නිෂ්පාදනය සැලකිය යුතු ලෙසින් සීමා වීම හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජලවිදුලි බලාගාරවල දායකත්වය 20%ක් පමණ දක්වා අඩු වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. පැය 24 පුරාම අඛණ්ඩව විදුලි සේවාව ලබා දීමට නම් විදුලිය අර පිරිමැස්මෙන් භාවිත කරන්නයි අමාත්‍යංශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් මෙසේ ඉල්ලීමක් කරන්නේ නඩත්තු කටයුත්තකටයි කියමින් ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පූර්ණයෙන් මුදා හැරීමෙන් අනතුරුවයි. අප විදුලිය සුරකිනවා සේම විදුලි බල මණ්ඩලයේද තමන්ගේ ජලාශවල ජලය සුරකිය යුතු නොවේද? නැතිනම් සිදුවන්නේ අධික මිලට පොත්ගලික විදුලි මාෆියාවෙන් විදුලිය මිලදී ගැනීම නොවේද? මහකන්නේ වී අසුණු දෙලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නමුත් ගොවීන් චෝදනා කරන්නේ තම අස්වැන්නට නිසි මිලක් නොමැති බවයි. මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ගොවීන් මෙවර මහකන්නේ යටතේ අකර 23,000ක පමණ විභාගයක් සිදු කර තිබෙනවා. වී ඇලුම් මල්ලේ වී කිරණ රුපියල් 38ට හාල් කිලෝ එකක් රුපියල් 90යි. එන්නේ ගොවියට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යනවා අක්කරයකට රුපියල් 53,000. ආණ්ඩුව හරි මේ ඇමතිවරයා හරි තේරුම් ගන්න ඕනන්නේ
අපිට වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 38කින් පුළුවන්. කල්කුස්කාර මැමෙතුමා නියෝග කියලා තියෙනවා වී කිලෝ 2000ක්. ගොයියෙක්ගෙන් වී කිලෝ 2000ක් කර පහක අස්වැල්ල සාමාන්‍යයෙන් වී කිලෝ 7500 8000කට කිට් වෙන පරතරයක් තියෙනවා. මේකෙන් කිලෝ 2000යි නාඩු 38යි 41යි සම්බකින් පදනම මත ගන්නෙ. නමුත් ඉතුරු 5000ක 6000ක වී ප්‍රමාණය මේ කිලෝ ප්‍රමාණයට ගොයියක් කරන්නේ මොකද්ද? එහෙමනම් හැරිසන් මැමෙතුමා මේ වී ගන්නවද? අපි සූදානම් එහෙමනම් අනුරාධපුරට ගේන්නේ මේ වී ටික. අම්පාර දිස්ත්‍රික්කයේ යලකන්නේ වගාරැස්වීම අද අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී යලකන්නේ වගා කිරීම මාර්තු 15 වෙනි දින ආරම්භ කිරීමට දින නියම කර ගැනීමද සිදු වුණා. එනු වගාව සඳහා අවශ්‍ය ජලය සැපවීම අප්‍රේල් 1 වෙනිදා සිට ලබා දීමට තීරණය කර තිබෙනවා. සාකච්ඡාව අතරතුරදී ගොවින්ගේ වී අස්වැන්න මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ වුණා. අපි යෝජනා කරන පොහොර දෙන විදියටම අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීම අක්කරයකට පසුගේ යලකන්නේ කීඩා වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් ගොවින්ට අදාළ බන්දි ගෙවීම නිසි පරිදි සිදු නොවීම සම්බන්ධයෙන්ද මෙහිදී ගොවින් ප්‍රශ්න කළා. මේ සම්බන්ධයෙන් කෘෂිකාර්ය අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේ අනුව 100%ක් වගබිම් හානි වුණා නම් ඒකට අක්කරයකට රුපියල් 3000කුත්. පුත්තලම නීලබෙම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටලුද මීට දෙවෙනි වන්නේ නැහැ. රටට ණයවීකරණ ලද වේගු විතරින් ලබාගත් අස්වැන්න තව නිවසේ තබා ගනිමින් හිල්ලීමට මේ ගොවින්ට සිදුව තිබෙනවා. දැන් අපට වී අලෙවි කර ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ පළවෙනිම හේතුව අපිට ගබඩාවක් නැහැ. මෙතන ඉඳලා සම්බෝටනකින් කිලෝමීටර් 15ක් 20ක් විතර යන්න ඕනේ. ඒකයි ගොවිය අසරණ වෙලා ඉන්නේ. ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දිනේදී මෙරටදී තුන් නියුන් දියණියන්ගේ උපත ලැබීමක් පිළිබඳව අපට වාර්තා වුණා. ඒ රාගම ශික්ෂණ රෝහලේ අලව්ව අපූර්ව ප්‍රදේශයේ පදිංචි දිලුකා මදුවන්තිටත් සමින්ද හේවකේ මහතාටත් දාව අද මෙලෙස තුන් නියුන් දැරියන් උපත ලැබුවේ රාගම ශික්ෂණ රෝහලේ 17 වෙනි වාටුවේදී. ඒ පසුරු 2:36, 2:37 සහ 2:38 යන වේලාවන්හිදී. රෝහල් බලධාරීන් පවසන්නේ දියණියන් තිදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි. අද දවසේ ගොඩක් සතුටුදායක දෙයක් අපේ වාට්ටුවේ සිද්ධ වුණා. ඉපදෙනකොට ඒ දරුවන්ගේ බර කිලෝ 2ක් වගේ ප්‍රමාණයක් තිබුණා. දැනට අම්මා සහ දරුවෝ හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසු වෙනවා. සතුටුයි ගොඩක්. දුවලා 3 දෙනෙක් ස්කෑන් කරනවා දුවලා දෙන්නෙක් කියලා විතරයි දැනගත්තේ. අනිත් එක්කන කොහොමද දන්නේ? දැන් අද තමයි අනිත් එක්කන දැනගත්තේ. දැරියන් හදා වඩා ගැනීමට උපකාරයක් බලාපොරොත්තු වන බව දැරියන්ගේ පියා නිවුස් ෆස්ට් වෙත කියා සිටියා. මං කරන්නේ මේසන් වැඩ. යන්දාමට 3-4 දෙනාම ලොක් කරගන්න ටිකක් ලොක් කරගන්න කංචුක් මේ උදව්වක් උපකාරයක් වගේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ආර්ථික වශයෙන් අමාරුයි පොඩ්ඩක්. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තාවන්ට වෙන් වූ දුම්රිය මැතිරි සේවාවක් වෙයංකුඩ දුම්රිය ස්ථානයෙන් අත ආරම්භ කෙරුණා. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අධීර කිහිපයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඒ සංකේතවත් කරමින් අමාත්‍යවරයා අතින් මීරිගම සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය කාන්තාව සඳහා වෙනම මැදිරියක් මෙලෙස විවෘත කෙරුණා. අද දවසේ දුම්රිය හතක කාන්තාව සඳහා දුම්රිය මැදිරි වෙන් කෙරෙනු අතර මෙවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඍණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියතුළු පිරිසක්ද එක්ව සිටියා. රාජකාරී වේලාවේ වගේම පාසල් වේලාවේදී තමයි අපි බලාපොරොත්තු වෙන්නේ වෙනම පෙට්ටියක් කාන්තාවන් සඳහා යොදවන්න. මේක ගොඩක් රටවල් වල තියෙන මම ඉස්කෝලේ යන කාලේ තිබුණා මේ කාන්තා පෙට්ටියක් වෙනම. හැබැයි දැන් නැවත වරක් ඒක විශාල ඉල්ලීමක් තියෙනවා කාන්තාවන්ගේ. ඉතින් ඒක මූලික කරගෙන අද මේ ලෝක කාන්තා දිනය වෙනුවෙන් අපිත් පටන් ගත්තා මේ විදිහට වෙනම පෙට්ටියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්න. මෙතර ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද මහව සිට කොළඹලා ධාවනය වන උදෑසන කාර්යාල දුම්රියේ කාන්තාව සඳහා වෙනම මැදිරියක් වෙන් කිරීමේ අවස්ථාවට එක් වුණා. ඒ කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ මහනගර සභාව විශේෂ ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණා. අද පසරුවේ කොළඹ මහනගර සභා පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි ප්‍රදර්ශන කොටි විවෘත කළ අතර මෙවස්ථාවට මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ දැනට දහවෙනි වන පැරණිතම සහ එකම ගල් අඟුරු දුම්රිය අද දහවල් විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන කලාවැව දුම්රිය ස්ථානයට ළඟා වුණා.
සුපිරි පහසුකම් වලින් සමන්විතව මෙම දුම්රිය ධාවනය කෙරෙන්නේ බෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. සංචාරකින් රැගත් මෙම දුම්රිය පසුගියදා ගමන් ආරම්භ කර තිබුණේ කටුනායක දුම්රිය ස්ථානයෙන් වන අතර දින 8ක චාරිකාවේ ගමනාන්තය වන්නේ කංකසන්තුරේ. මෙම දුම්රිය පෙරේදා කල්ලෝයේ දුම්රිය ස්ථානයට පැමිණි අතර එම දුම්රිය දැකබලා ගැනීමට පාසල් සිසුන්ද එක් වුණා. දුම්රිය කලාවැව දුම්රිය ස්ථානයට අද මෙලෙස ළඟා වූයේ දහවල් 12ට පමණයි. පැය කාලක පමණ විරාමයකින් පසු දුම්රිය මහව දුම්රිය ස්ථානයේ බලා ගමන් ආරම්භ කළා. එම දුම්රිය හෙට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානයේ බලා ගමන් කිරීමට නියමිතයි. යොෂීනා ආයතනයට වසර 40ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ බස්නාහිර පළාත් පාසල් බටහිර තෝරේවාද කණ්ඩායම් අතර තරගාවලියක් අද යොෂීනා ජාත්‍යන්තර විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. ඒ බස්නාහිර පළාතේ පාසල් 11ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් තරගයේ කාන්තා, පිරිමි සහ මිශ්‍ර අංශයන්ගේ ජයග්‍රහණයන් පිරිවරින් දිනාගත්තේ ගම්පහ යශෝදරා බාලිකා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ මාළමේ සසෙක්ස් විද්‍යාලයයි. ජායල, කඳාල, රොයිලවොල්ල, රද්දලුගම ආදී ප්‍රදේශවල නිවෙස්වල ජනරල පද්ධති සහ විදුලි පද්ධති ආශ්‍රිත ගැටලු පිළිබඳව සොයා බැලීම අද සිදු කෙරුණා. ඒ එස්ලෝන් ආයතනයේ සහ කෙවිල්ටන් ආයතනයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙය ක්‍රියාවට නැංවුණේ එළඹෙන සත්‍යන්තයේදී ජායලදී පැවැත්වෙන දැනුමුතු සායනයේ වැඩසටහනට සමගාමීවයි. විශේෂ අවශ්‍යතා සහිත පොත්ගලයන්ට ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීමක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. අයවැය පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක සාකච්ඡා කරලා මාස දෙකක් විතර විවාද කරලා ඉවර වෙලා තමයි ඡන්දේ අතයිස්සුවාම තමයි මන්ත්‍රීවරු වෙන අපිට මේ අවුරුද්දේ සල්ලි ලැබෙන්නේ. ගිය අවුරුද්දේ ඒක ඉවර කරගත්තා නම් මේ ජනවාරි ඉඳලා සල්ලි ටික අපිට ලැබෙනවා. එතකොට දැන් මේ වැඩේ ඒක නෙමෙයි. අයවැය පරක් වුණා කියලා අවුරුද්ද පස්සට දාන්න බෑනේ නේද? ඒ නිසා අවුරුදු උත්සවයට කොහොම හරි සල්ලි ටික අරන් දෙනවා. හරිද? පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම සමගින් දැන් බිග් මැච් ෆීවර්. යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනයේ මධ්‍ය මහා විද්‍යාලය අතර 113 වැනි උතුරු මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අද දින සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටි යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලය කිසිවෙකු නොදැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 121ක්. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝන් ක්‍රීඩකයින් සිරුදනා දැවේ ලකුණු 181ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස යාපනයේ මධ්‍ය මහා විද්‍යාලය අද පළමු ඉනිමට සිරුදනා දැවේ ලකුණු 195ක් රැස් කළා. කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලාන්තර 102 කඳුරට නිල්මහා සරණ අද ආරම්භ වුණා. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද දින සඳහා නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටි ත්‍රිත්ව විද්‍යාලයේ එකඩු ලක්ත විරස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 20ක්. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 298ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිර වුණා. මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාල අතර 61 වැනි කන්ද උඩරට සුරතලුන්ගේ සංග්‍රාමය අද ආරම්භ වුණා. පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද දින සඳහා නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සිල්වෙස්තර ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 224ක්. ඒ සමගින් ප්‍රෝග්‍රෑම් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.